සාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අප්පමාද රතෝ බික්ඛු පමාදේ බය දස්සීවා සංයෝචනං අනුං තුලං ඩහං අක්කින් ගච්ඡති තී පින්වත්නි අද විහෙරගලාරණ්‍ය සේනාසනේ පිළිවෙලින් පවත්වාගෙන යන ධම්මපද දේශනා මාලාවේ 24 වෙනි දේශනාව අප්‍රමාද වර්ගයේ 8 වෙනි දේශනාව. අප්‍රමාද රතෝ බික්ඛු භික්ෂුවක් ඉන්න බික්ඛු කියන්නේ සංසාරයේ බය දකින්න සංසාරයේ බයං ඉක්ක තීති බික්ඛු. සසර බය දක්නා අර්ථයෙන් භික්ෂු කියලා කියනවා. තවාරතයක් තියෙනවා බින්න පට දරෝ කියන්නේ චීවරය නිසා කපල මහගත්තු සිවුරු පෙරවන නිසා භික්ෂු කියලා කියනවා. බික්කතීති බික්කු පිනුසිඟ වඩින නිසාත් භික්ෂු කියලා කියනවා. පටිඤ්ඤාය භික්ෂු කියන්නේ තමන් ප්‍රතිඥාවක් දෙනවා නම් මම භික්ෂුවක් කියලා එයාට භික්ෂු කියලා කියනවා. මේකෙදි රාගදේශම ප්‍රහාණය කරපරති රහතන් වහන්සේටත් භික්ෂු කියලා කියනවා. තුරු ගැඹුරු අර්ථය තමයි මේ සසර බය දකින්න සසරින් එතර වෙන්න උනන්දුවක් උත්සාහයක් ගන්න කෙනාට භික්ෂුව කියලා කියන්න පුළුවන්. එයා දන්නවා පමාදේ බය පමාද රතු ප්‍රමාද භවයේ බය දැකලා එයා අප්‍රමාද භවයේ ඇලෙනවා. රතෝ කියන්නේ ඇලෙනවා, අප්‍රමාදේ ඇලෙනවායි කියනවා. සංයෝජනං අනුන් තුලං ඩහං අග්ගීව ගච්ඡති. අනුන් කියන්නේ කුඩා, තුලං කියන්නේ විශාල, සංයෝජනං කියන්නේ බැමි, සසර බඳින බැමි. ඒව 10ක් තියෙනවා, අපි පසුව විස්තර කරන 10. ඩහං අග්ගීව ගච්ඡති. අර ගින්නකින් කොළ පිච්චෙනවා වගේ, නැත්නම් ගස් පිච්චිලා යනවා වගේ, ලැව් ගින්නකින් ගස් පිච්චෙනවා වගේ පුච්චලා දානවලු. ඉතින් ඒ සඳහා එදා හේතු වෙච්ච පොඩි කතාවක්, ලොකු කතාවක් නෙවෙයි, කුඩා කතාවක් තියෙන්නේ අපිට මේ දේශනාවට. නමින් ප්‍රසිද්ධ නැති එක ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ඉගෙන ගත්ත, රහත් වෙන රහත් ඵලය දක්වා ඉගෙනගෙන ඒ කාලේ වනාන්තරයට ගිහිලා තනිවම මේ සඳහා උත්සාහ කරනවා. ඒ වුණා. එම නිසා ඒ තෙරුන් වහන්සේ නැවතත් භාග්‍යතුන් වහන්සේට කමඨහන් සුද්ධ කරගන්න, ඒ කියන්නේ නැවත අස්වා ගන්නට හරි ගියේ නැහැ. තවදුරටත් දියුණු කරගන්න ක්‍රමවේදයක් අහගන්න එකට කියනවා කමඨහන් පිරිසුදු කරගන්න, සුද්ධ කරනවා කියලා කියනවා. තමන් වැඩ වූ භාවනාව කියන්න ඕන. ওই කමඨහ සුද්ධ කිරීම ආචාරණ ආසල කරනවානේ. එතකොට කියන්න ඕන මොකද්ද කළේ? මොනවද පේනුනේ? මොනවද වැටහුනේ කියන එක අවංකව කිව්වොත් ඊළඟ ප්‍රියවරට යන්න ඉඩ හැදෙනවා සාමාන්‍යයෙන්. බොරු කිව්වොත් හැදෙන්නේ නැහැ. يعني වැඩ වූ භාවනාව දැකපු නැති දේවල් කියනවා. තමාට වඩලා නැතුව කියනවා. එතකොට ඒක අදා ගන්න අමාරුයි. මොකද බොරුවක් තමයි කියලා දේ. එහෙම නැත්ත කියනකොට එයාට කියන්න පුළුවන් වැඩුන්නේ නැහැ කියලා භාවනාව. ඒක හරි ගැටලුවක් නැහැ. භාවනාවට වාඩි වුණා
හිත වැඩෙන්නේ හිත විසිද්ධයි කෙලෙස් බහුලයි කියලා කියන්න ඕන ගුරුවරයෙක්. කර්මස්ථානාචාර්යන් වහන්සේට බොරු කළොත් අර වේද මහත්තයට බොරු කළා වගේ තමයි. ලෙඩේ හොඳ වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට කවුරුව බොරු කරන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ සර්වඥයි. ඒකාලේ බොරු කියන්නේ කවුරු? මොකද කියලා වැඩන්නේ. දැන් හිටියත් අපි බොරු කිව්වට වැඩන්නේ. මොකද භාග්‍යතුන් වහන්සේට සියල්ලම පේනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ළඟට එන්නේ පරම අවංක භාවයෙන්. ඇත්තටම සංසාර දුකින් එතර වෙන්න අවශ්‍යය. බොරුකාරයන්ට භාග්‍යතුන් වහන්සේ විලාවෙන් කරන්නේ නැහැ. උන්වහන්සේ ඒ ඇත්ත කතා කරන්නේත් නැහැ. ඒ අනුව මේ ස්වාමීන් වහන්සේ සසර බය දැකපු කෙනෙක්, සසරින් එතර වෙන්න උත්සාහ කරපු තුන් ස්වාමීන් වහන්සේ කෙනෙක් වශයෙන් නැවත වනාන්තරයක නික්මිලා සවැත් නුවර පැත්තට එන ගමන් හිටියේ. ඒ නතරතුරේ එක්තරා වනාන්තරයක් උන්වහන්සේට පේනවා බුර පුරා නැගෙන ගිනිද. මේවට කියන ලැව් ගිනි. දිරපු අතු දෙකක් එකට ඇතිලිලා ගින්නක් හටගෙන ඒක පැතිරෙන එකට කියන ලැව් ගින්නක් කියලා. ඒක ඉබේ හටගන්නේ. මේ ඉබේ හටගත්තු වනාන්තරේ ලැව් ගින්නෙන් අර ගස් කොළන් පිච්චීගෙන කඳ උඩ දක්වා, මේ කියන්නේ පහලින් පටන් ගත්ත ගින්න උඩට පැතිරලා යනවා. ඈතින් බලන් ඉන්නකොට ගිනි කන්දක් වගේ පේනවා මේ ස්වාමීන් වහන්සේට. මේ ගිනි කඳ ලොක කුඩා දර පරඬල දවමින් යම්සේ පැතිරෙයිද එමෙන් ආර්ය මාර්ග ඥාන නැමැති ගින්නෙන් කුඩාම සසර බැඳුම් දවා යා යුතු වන්නේයයි උන්වහන්සේක් මාර්ගයේ වඩපු කෙනෙක්, භාවනා කරපු කෙනෙක් මාර්ගඵල දක්වා නොගියාට උන්වහන්සේට තේරුණා මේ ගිනි කඳ කුඩා ලොකු මහත් ගස් පුච්චාගෙන යනවා වගේ. ආර්ය මාර්ග ඥාන, ඒ කියන්නේ සෝවාන් මාර්ග, සකදාගාමී මාර්ග, අරිහත් අනාගාමී මාර්ග, අරිහත් මාර්ග සිත් හතරක් තියෙනවා. ඒ මාර්ග සිත් වලින් තමයි කෙලෙස් දවන්නේ නැත්තම් නසන්නේ. අන්නේ ඥාණයෙන් මාර්ග ඥාණය නැමැති ගින්නෙන් මේ කුඩා මහත් බැමි සිඳ දමන්න ඕනේ. සසර බැමි සිඳ දමන්න ඕනේ කියලා, බැමි සිඳ දමන්න ඕනේ කියලා උන්වහන්සේට හිතුණා. එහෙම හිතන බව දෙවුරම් වෙහෙරේ ගඳකිලියේ වැඩ. ගඳකිලිය කියන්නේ ගන්ධ කුටිය. ඒක තේරෙන්නේ ගඳ ගුව මෙතන ගඳයි කියලා. නෑ, සුගන්ධ කුටිය කියලා ඒකට කියන්නේ. සිංහලෙන් කෝ සුගන්ධ. ගන්ධ කුටිය කියලා කියන්නේ පාලියෙන්. ගන්ධ කියන්නේ ගන්ධයට කියන පාලියෙන් ගන්ධ සුවඳ දෙකටම කියන්නේ ගන්ධ. එතකොට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ කොහෙද? ගඳ ගහන කුටියකද සුගන්ධ කුටියකද? ඔය සුගන්ධ කුටියක. හරි, ඒක තේරුණානේ. සුගන්ධ කුටිය ආයෙත් දැනගන්න ඕන. ගඳ කුටිය කියලා කිව්වට පස්සේ අහන්න එපා ඒක ගඳද කියලා. මොකද කියන්න ඕනේ එකට? සුගන්ධ කුටිය. ඒ දන්න අය මේ ලියලා තියෙන නිසා ඒක උන්නාස වැඩ ඉන්නේ සුගන්ධ කුටියේ. ස්වාමීන් වහන්සේ ඉන්නේ පාරේ දුර ඉන්නේ කැලේක. දැන් අරක බලාගෙන දැන් මේ බෑණිවරුන්ට ගින්නක් පේන. මොකද හිතන්නේ? ගින්නට පණින් හිතනවද? හරි, මෙච්චර දුර හිතෙන්නේ අපිට. අපිට සමාඩ හිතනවා අපායේ මිට වඩා ගින්න රස්නේ. දැන් මේ මාර්ග ඥාන වඩලා දැන් එක මේ වැටහෙනවා තමන්ට. මොකද ගින්න අනිත් අර ආශ්‍රදීන් රත් මැණික් වලින් දා බලාගෙන ඉන්න පුළුවන්. බලා ඉන්න 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 ඥානේ උන්වහන්සේම කිතා යම්සේ කුඩා මහත් එකයි. ඉතින් එහෙම සිතන සිතත් භාග්‍යතුන් වහන්සේ දැකලා මොකද්ද භාග්‍යතුන් වහන්සේ වෙනි වෙලාවට කරන්නේ? තමන් වහන්සේ වැඩ ඉන්න තැන ඉඳලා අදිෂ්ඨානයේ බුදුරුව මවනවා. එන ආලෝක ධාරාවක මැද්දෙන් අර සාමාන්‍ය දැනුත් කරනවා සජීවීව අපිට තව කෙනෙක් බලන්න පුළුවන්. දැන් සාක්ෂණි දියුණු නිසා අන්තර්ජාලය හරහා අපිට උපකරණ දෙකක් තියෙනවා නම් දෙපැත්තට බලන්න පුළුවන්. අන්න ඒ වැඩේම භාග්‍යතුන් සෙරදි බලෙන් කරනවා. උපකරණ මොකුත් නැහැ. අහසේ මවල පෙන්නවා ඒ විශ්ව ඉදිරියට අවිල්ල වගේ පෙනී ඉන්නවා. හැබැයි එතෙන්ට ගියාත් නෙන්නලා අමතනවා. බුදුරජාණන් වහන්සේගේ ස්වරයෙන් අෂ්ට බ්‍රහ්ම ස්වරයෙන්
රක්මැති සොරය විස්සට්ට මංජු විඤ්ඤේ ආදී බොහොම ප්‍රිය මනාප සොර අටක් තියෙනවා මහන් ඉන්න ආස. ඒ සොරය විහිදුවල දැන් කියන පැරණි පොත්පත්වල තියෙනවා අෂ්ට බ්‍රහ්ම සොරයෙන් සුදු දළදා ස්පර්ශයෙන් නිල් මහා නිල් මල් සුවඳ විහිදෙන ශ්‍රීමුඛ පද්මෙන්. ඔහොම කියන්නේ. එන බුදුරජාණන් වහන්සේ ශ්‍රීමුඛේ විවෘත කරද්දී එන සුවඳ. දැන් කිව්වා මොකද? නිල් මහා නිල් මල් සුවඳ. අපි කටාරිනකොට මොන සුවඳේ? ඒක අහගන්න කවුරු හරි ඉන්නේ දන්නේ නැහැ. සුවඳ ඡායත් ඉන්න පුළුවනි බණ කියපු අය. අර නරක වචන කියපු අයත්තෝ බොරු කියපු අයගේ අපි අහලා තියෙනවා කුණු මාළු ගඳයි. වැසිකිලි ගඳයි කියලා අහලා තියෙනවා. හරි. ඒතර භාග්‍යතුන් වහන්සේ සසරේ පිරු වාක් සුචරිතේ බලයෙන් උන්වහන්සේගේ ශ්‍රී මුඛය නිල් මහා නිල් මල් සුවඳයි. ඒතර ශ්‍රී දළදා ස්පර්ශ කරයි කියනවා. ශ්‍රී දළදා හතරක් තියෙනවා. ඔක්කොම 40යි ශේෂ වුණ හතරක්. ඒව ස්පර්ශ කරගෙන විහිදෙන ධර්ම ස්වරය මෙන්න මේකයි ස්වරය. තමුන් වහන්සේ හිතුව එක හරි. හිතුව එක හරි. මොකද්ද හිතුවේ? මේ ගින්න ගස් පුච්චගෙන යනා වගේ සත්වයන්ගේ හිතේ ඇති වෙන බැඳීම් නැත්නම් බැමි තියෙනවා. බැමි 10ක් කියන දස සංයෝජන. ඒ 10 මාර්ගඥාණයෙන් සුණුවිසුණු කරන්න ඕනේ කියලා අර විදියටම වාග්යතුන් වහන්සේ ශ්‍රී මුඛයෙන් මේ ගාතාවක් කියලා අපි නම් කරනවා ධම්මපද පාලියේ සඳහන් වෙන නිසා. අප්පමාද රතෝ බික්කෝ පමාදේ බය දස්සිවා සංයෝජනං අනුන්තුලන් දහං අග්ගීව ගච්ඡති. මම දැන් කිත්තිය තේරුම් ගරානේ. එතකොට මෙතන තියෙන වචන ටික අපි තෝරගන්න ඕන කුඩා මහත් සංයෝජන. ඒ කියන්නේ සමහර සංයෝජන ලොකුයි සමහර ඒවා පොඩි. දැන් ලොකු සංයෝජන මොනවාද? අපි සංසාරේ බැඳලා තියෙන ඔන්න ඒව ටික බලාගන්න. මේවට කියනවා ඕරම්භාගීය සංයෝජන. මොනවද? ඕරම්භාගී. දැන් මේ ධර්මදේශනාවේ අපි තව දෙයක් කරනවා. අපිට ලැබිච්ච වෙලාවේ මේ ධර්ම ඉගැන්වීමකුත් මේ මගින් කරනවා. හන්ද? එතකොට මේ ඉන්න ඇටි දෙන්න බල අපිට මේ සානසලම් කුත් ඉගැන්වෙන්නේ නැහැ. මේ රැයට කරන දේශනාව තමයි උගන්වනවා කියන්නේ. මේ පිළිවෙලට යන්නේ. ධම්මපද අට කතාව ගත්තම මේ ටික බලන්න පුළුවන් ඉමත් මොනවද තිබුණේ කියලා. එහෙනම් මෙතන ඉගෙන ගන්න ඕනේ මතක තියා ගන්න ඕනේ. මම පොත්පත් ගන්න කිව්වේ නෑ. ඕන්නම් සටහන් කර ගන්න පුළුවන් කුටියට ගිහිල්ලා පස්සේ. කැමති අයට මම ඒක විශේෂයෙන් කියන්නේ. ඉගෙන ගන්න කැමති අයට. සාමාන්‍ය ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඔය තරුණ වයසේ වගේ අයට තමයි සාමාන්‍යව නම් කරන්නේ. ඉතියා වයසට ගිහිපයට කියනවා අපි විදර්ශනා ධූරයෙන් යුක්තව ඉන්නවා. අපි බණ අහද්දී අහනවා. අපට මතක හිටින්නේ නැහැ වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒව ගණන් ගන්න එපා. සමහර අය anu පාඩම් කරන්න බෑ මහන වෙන්න පුළුවන්. දැන් පැවිදි වෙන්නේ පාඩම් කර කර ඉන්න තරම් නෙවෙයිනේ. දැන් චුල්ලපන්තක සයන්නසෙන් හොඳ උදාහරණ. උන්වහන්සේට පාඩම් හිටියේ නැහනේ. ගෙදර යවන්නේ හදුවේ අයියා. නිවන වෙනයි පාඩම් වෙනයි. හරිද? නිවන වෙන්නේ පිනට අවබෝධ වෙන එකක්. පාඩම් කරනවා කියන එක සමහර විට අර ධාරිතා වැඩිනම් ඔළුවේ පුළුවන්. ඒක දරා ගැනීමේ ශක්තිය කියලා කියන්නේ ධාරණ ශක්තිය. ඒක ඒක එකක්. නිවන තව එකක්. ඒ දෙක ගලපන්න ගියා නම් චුල්ලපන්තක සයන්නස ගෙදර යනවා. ගැලපුවේ නැහැ. භාග්‍යතුන්ස ලස්සන කමටහන දුන්න පොඩි එකක් මතකනේ. රෙදි කැල්ලා දිලකෝ මේක දූවිලි අරිනවයි කියලා අතගගා ඉන්නේ කියලා. දැන් දූවිලි ගියාද දූවිලි වැඩි වුණාද? වැඩි වුණා. හිතුවේ යයි කියලා බලනකොට මේ අතේ තේච දාඩියත් ගෑවිලා දුර්වර්ණ වෙනවා. සංස්කාරියෝ මෙසේ පිරිකුල් වෙනවා. විනාශ වෙනවා කියන එක දැන් සුදුරෙදි කැලණ විනාශුනේ. මේක මේ ආත්මභාවයත් එසේමයි. මේක අපවිත්‍රයි. මේක අනිත්‍ය වෙනවායි කියන දක්ෂණය මා වැටහිලා විදර්ශනා ඥාන 10 වැඩිලා සෝතාපන්න වෙලා සකදාගාමිත් වෙලා ඒ වෙලාවේ අනාගාමිත් වෙලා අරිහත් වුණා. නිකන් රහතන් වහන්සේ කියන්නේ නෙමෙයි මේ ගාථා පද හතර පාඩම් කරගෙන බැරි වෙච්ච චුල්ලපන්තක සන්නාසේ මහරහතන් වහන්සේ කියන්නේ. කවුද මහරහතන් වහන්සේ කියන්නේ? ආරත ධර්ම නිරුද්ධි පටිභාණ කියන සිව්පරිසම් ඥාන තියෙනවා නම් මහරහතන් වහන්සේ. ඒ කියන්නේ ත්‍රිපිටක ධාරී වෙනවා රහත් වෙද්දී. මයි පාඩම් කරන්න ඕනේ. අට කතා ධාරී වෙනවා. ඕන තරම් බණ කියන්න පුළුවන් ඉලිවෙනකම් උනත්. මොකද එයා ධාරණය කරශණයකින් ඒ පින. ඒ අනුව සොයන්නාසට ඒ බලය ලැබුණා. ඒ වගේම උන්වහන්සේ මේ මනෝමය ඍදි ඥාණයෙන් අග්‍ර වුණා මේ ශාසනය. ඒ කියන්නේ මනසින් වාන්න පුළුවන් ඍදියෙන්ම වාන්න පුළුවන් තමන් වැනි රූප 1000ක්.
ඒක කරලත් පෙන්වන මේ වෙලාවෙම ඈ නේද? ඒ අනුව ඒ අගතනතුරක් ලැබිලා තියෙනවා චුල්ලපන්තක තිරුණා. ඒ නිසා පාඩම් කරන්න බැරි බව මහාන වෙන්න බාධාවක් නෙමෙයි. Tamanට ශ්‍රද්ධාව තියෙන්න ඕන. පාඩම් මුකුත් ඕනේ නැහැ. ශ්‍රද්ධාව තියෙනවා නම් මේ භාග්‍යතුන් වහන්සේ ගැන තියෙනවා නම් තමන්ගේ හිතේ ගෞරවය, තමන්ට විශ්වාස නම් එකම සාස්ෘන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දුකින් මිදෙන්න පුළුවන්. වෙන සාස්ෘවරු නැහැ කියන අන්න එක තමයි අවශ්‍ය වෙන්නේ. වෙන දහමක් නැහැ මේ සීසත් ධර්මය පමණයි කියලා තමන්ට තේරෙනවා නම් දුකින් මිදෙන්න. ඒක තමයි ශ්‍රද්ධාව. ඒ රහතන් වහන්සේලා මේක කරගත්තා. මේ දුකින් මිදුණා අපිටත් පුළුවන් කියන එක තමයි ශ්‍රද්ධාව. දැන් අපිට බෑයි කියලා හිතුව ශ්‍රද්ධාව තියද? නැහැ, අද්දව නැති කෙනා නිවන් දකින්නට බෑ, පිම් මදි. ඒ කතන්දර කියනවා. විචිකව සැක නැහැ. එහෙම කරගන්නේ නැහැ. මේ පුළුවන් වේවා බැරි වේවා ඉස්සෙල්ල වෑයම් කරන්න ඉපයි. වෑයම් කරාම පුළුවන් නම් ලැබෙයි. බැරි නම් මතු සසරෙදි හරි ලැබෙනවා. නැතුව මේ වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ මෙහෙමයි දෙයක් කරන්න ඕනේ නැතුනම කාරණා ගොඩක් කියනවා. තමන්ට නිවන් මග යන්න ඕනේ නැති කෙනා එයා කියනවා දැම් බෑ. අද කාලේ ඕක කරන්න බෑ. ඔය කියන භාවනා කරන්න බෑ නේ. ඉතින් බලන්න මේ කිසිම කෙනෙක් උපදිනකොට භාවනා කර කර ආවද? ආවද ඉන්නේ මෙතන පරියන්ක වැඳගෙන ඉස්සරහා බලාගෙන මව් කුසී හිටපුවා ඉන්නවද? අහලවත් තිය අම්මගෙන් අහලා බලන්න ඕන. කවුරුත් නැ ඔක්කොම ඉඳී ඔළුව හරි පැත්ත අරවන් හරි පැත්තට ඇරිලා වැටිලා හරි ගුලි වෙලා හිටපුවා ඉන්නේ ඔක්කොම. දැන් මහා බෝසතාණන් වහන්සේ විතර මාස 10ක් පරියන්ක ඉඳලා තියෙනවා. අපි මෙහෙම නැහැ. අපි පොඩි කාලේ තමයි භාවනා කරන්න නැතුව ඉතින් දැන් අවුරුදු 60 පැනලා තමයි භාවනා කරන්න පටන් ගන්න. ඉතින් දැන් හරි වැඩේ කරන්න පටන් ගන්න. ආ අපි පුරුදු නැහැ, අපි කරේ නැහැ, අපිට බෑ. අනිත් අය පුණ්‍යවන්තයෝ, මං අනයි පව්කාරේ. මං කාලකන්ණියේ, අනිත් අය බොහොම පුණ්‍යවන්තයෝ. එහෙම කියන මොකද්ද ඒකට කියන්නේ? හීන මානෙ. අදිමානෙත් එපා. තමන් වැඩේ කරගෙන යන එච්චරයි. කවුරුම මනින්න යන්න ඕනේ නැහැ. අනිත් එක තව කෙනෙක්ට තමන් සසඳන්නත් එපා. අර අර තරම් මට එහෙම අවශ්‍ය නැහැ. මේක පන්තිය තරගයක් නෙවෙයි. භාවනා විභාගයක් පන් නෙවෙයි පන්ති කියලා කියන භාවනා. නමුත් මේකේ 1 2 3 තෝරන්නේ. ඒක තමන්ට හිතට සුවයක් දැනෙන්න ඕනේ. ඒකට තමයි භාවනා කරන්නේ. මොකටද භාවනා කරන්නේ පොඩ්ඩක් කියන්න. ඇයි කරන්නේ මේ මෙහි භාවනා? කරන්න වැඩක් නැති නිසා ධානය වන්දලා මුකුත් නැහැ. එහෙමද? නෑ. දැන් මේ මහානකම පවතින හිත හැදුනොත් එතකද භාග්‍යතුන් අර දැන් කොහොමද නෑනේ. එහෙමයි කියලා අපි ඒකට වංචන්නේ නෑනේ. තමන්ට තමන් බොරු කරගන්න නැතුව මේක හොඳට හිතන්න. මේ මටයි කරගන්න. මේක ගමන්ට තමන් බොරු කරගන්න නැතුව මේක හොඳට හිතන්න. මේ මටයි කරගන්න. මේක ගුරුවරයටවත් මේ රටේ ලෝකිනුසුන්ටවත් මම මේ කරනෝ නෙමෙයි. මම මේ මගේ නිවන වෙනුවෙන්, මගේ සැනසීම වෙනුවෙන්, මේ ලෝකේ සුවය වෙනුවෙන්. දැන් මේ ධානයක් තිබුණොත්, සමාධියක් වැඩුණොත් මේ ගෙවන පැය ගන්න සනීපෙන් ගෙවන්න පුළුවන්. ඊළඟට මේ පිටිසගේ ආයුෂ වැඩිනවා. ධානය තියෙනකොට. තිබුණට වඩා ආයුෂ වැඩිනවා. වරණේ වැඩිනවා ඊට පස්සේ. ශරීර වරණේ, මූණේ ප්‍රසන්න වෙනවා. දැක්කායට නැවත බලන්න හිතෙනවා, අසුරු කරන්න හිතෙනවා, දාන දෙන්න හිතෙනවා. සංග්‍රහ කරන්න හිතෙනවා. මේව අවශ්‍යයිනේ. දැන් මේ දවස්වල දානමාන අඩු වෙලා තියෙනවා. ඒක අපේ වරදක් නෙවෙයි. විපත්ති කාලේට වඩා රටේ අහේනියක් තියෙන මිනිස්සුන්ට අමාරුයි. ඒ නිසා සද්දාව තිබුණා දෙන්න විදියක් නැහැ. ඒ නිසා අපි තමයි දාන කපන්නෙත් නැතුව තියන් ඉන්න. මොකද හොඳ කාලයක් આવුවොත් ආයි දානේ නේ දේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒක නෙවෙයි ප්‍රශ්නේ. දැන් අපි මේ භාවනා කරන්න ඉති නිසා දානේ අඩු වෙලාවත්, අපේ මූණ කළු නිසා මිනිස්සු වෙන්නේ නැතිවත්, අපි කැත නිසා අපේ දිහා බලන්නේ නැති, එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. දැන් තියෙන්නේ මොකද්ද? අමාරුකම තියෙන්නේ. හැබැයි තමන් භාවනා වැඩුවොත්, ගුණධර්ම වැඩුවොත් සමහර විට තවත් ලැබෙන්න ඉඩ තියෙනවා. ලැබෙනවා, ලැබෙන්නේ නැත්තේ නෑ. ಗುಣ පුරණ තරමට තමයි මේ සිව්පස්සේ ලැබෙන්නේ. නිසා භාග්‍යතුන් වහන්සේ කිනට ලැබුණාට හැමෝටම ලැබෙන්නේ පහේන. එහෙම ලැබෙන්නේ නැහැ. තමන් තුලත් ಗುಣ වැඩෙනකොට, පින වැඩෙනකොට තමයි අතිරේක වශයෙන් මේ සිව්පස්සේ ලැබෙන්නේ. එහෙනම් ඒ සඳහාම නෙවෙයි. පළවෙනි එක තමයි හිතේ සුවය. තමන්ගේ හිත සුව පිණිස මේ ආත්මේ සනීපෙන් ඉන්න පුළුවන්. තරහ යන්නේ නැතුව. රාග සිත නැතුව. දුක දෙන්නේ මොනවායි? රාගයෙන් දුක ලැබෙනවා, ද්වේෂයෙන් දුක ලැබෙනවා. ඒ දෙක ගෙනත් දෙනවා කොහොමත් අවිද්‍යාව තියෙන නිසා, මෝහය දිනවනේ. දැන් මේ ලෝභසිතවත් තරහසිතවත් එන්නේ නැහැ ධානය තියෙනකොට.
ධ්‍යාන වඩලා බලන්න මොකද්ද වෙන්නේ? කෙලෙස් එන්නේ. ඒවට කියනවා විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කරයි කියලා. යම් කිසි කාලවකවානුවකට කෙලෙස් එන්න දෙන්නේ නැතුව තියාගත්තා. ස්ථීර නෙවෙයි. යම් කාලයේ කියන්නේ ධ්‍යාන තියෙන තුරු පමණයි. දැන් ධ්‍යානෙ නැගිටට පස්සේ එන්න පුළුවන්. සාමාන්‍ය වැඩ කරනකොට තරහ යන්න පුළුවන්. ඒකට කියන්නේ බානේ මේ ඔය මෑණි ඔක මරන්නේ නැණි භාවනා කරලාට පය ගණන් SPA ගන්න තරහ යනවනේ. එහෙම ලැජ්ජ කරන්නේ හොඳ නැහැ. මොකද දන්නවද? භාවනා වෙලාවේ තරහ ගින්නේ නැණේ යාට. කොයි වෙලාවේ තරහ ගින්නේ? භාවනා නැගිටලා කුස්සියේ වැඩ කරනකොට දර පලනකොට තරහ යනවා අපිට උනත්. දර කැලල හිට පැලුන්නේ නැත්තම් ගහන්න හිතන පොරවෙන් කොහෙටද? කොහෙටද ගහනවා? ඇයි? ගහන ගහන පැලෙන්නේ. දර පැලියන් කියලා මෛත්‍රී කියලා හරියන දර කැලලට. නෑ එහෙම කරලා හරියන්නේ. ඒ නිසා වැඩ කරද්දී සමහරට එහෙම කලබල වෙන්න ඉඩ තියෙනවා පොඩ්ඩක්. ඒක වැඩත් එක මේ කරන්න අමාරුයි. ඉතින් අපිට අතට පැයට වැඩ කරලා දෙන කවුරු හරි පත් වුණොත් අනාගතය හරි. අපිට සුවසේම දර පලන්න නැතු. ලිපගිනි මොලවන්න නැතු. හට්ටි බලන් හොදන්න නැතු. එහෙම කල දවසක් උදා වේවානේ. එහෙම හිතෙන් දැන් මට තේරෙන මොන දැක්ක මෙහෙම එකක් තියෙනවා. එහෙම නැද්ද? එහෙම නැති නම් හොඳයි. තියෙනවා නම් කරනවා නේ. ඒකයි කමන්නේ. එහෙනම් මම නිකන් බැලුවේ මොකද කියන්නේ කියලා. අහුන්නේ නැනේ. එතකොට ඒකත් සිහියෙන් කරා නම් අන්න හරි මම කියලා දෙලා තියෙනවා මේ වැඩ කරන හැටි. මේ ගිහියට පාව මම කියලා දෙනවා නේ කොහමද ගෙදර වැඩ කරගන්න කියලා කිව්ලා. එතකොට යාළුවට අර මහාන වෙන්න ඕනේ කියන කුලප්පු නැති වෙනවා. ඇයි දැන් එළවලු කපන්නේ සතුටින්? ඇයි? සතිපට්ඨානෙ කපන්න කියලා තියෙනවා. ඔව් බෙල්ල කපන්නේ සතිපට්ඨානෙ. මොන කපන්නේ? ඒලවලු බෙල්ල කපන්න බෑනේ සීයේ තිබුණා නම් මම මිනිහෙක් මරන්න පුළුවන්. මේ කපන්න අදාල එක දැන් පිහිය මොකටද තියෙන්නේ? ඒලවලු කපන්න මොන හරි කපා ගන්න තියෙන්නේ. මේක අදාල විදියට කපන්න. දැන් ඇඟිලි කැපෙන්නේ ඇයි? ඔව් සීය නෑ. කියන්නේ වෙන කොහේ හරි අරමුණක් තියාගෙන එයා බණ්ඩක කපන. බණ්ඩක කත් ඇඟිල්ලක් තියෙනවා. ඒකත් බණ්ඩක කියලා කපන්න ඉඩ තියෙනවා. ඇයි හේතුව? අවදානේ නෑ. ඉතින් අර සමහර සියුම් රැකියා කරන අය ඉන්න මැෂින් වල වැඩ කරන කට්ටිය. කොහේ හරි ප්‍රශ්නයකට ඔළුව ගිහින් තිබුණොත් සමහරට දැන් මේ ලීය තමයි දාන්නේ. ඒ ලියත් එක අත දානවා. ඇඟිලි ඔක්කොම යනවා. ඇයි හිතන්නවත් වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා හරි අවධානයෙන් මේ වැඩ කරන්න. ඒකට සතිපට්ඨානේ ප්‍රාථමික මට්ටමෙන් ගන්න. උපරිම නෙවෙයි මේක. මේ හරිම ලාමක தත්ත්වයක් මේක. වෙලොළු කපනවයි, වළං හොදනවයි, ඇඟ අතුල්නවයි කියන්නේ මේ ඉහළ தත්ත්වයක් නෙවෙයි. හොඳේ. මොන්ටිසෝරි භාවනාවෙත් මොන්ටිසෝරි වැඩි. ඒකත් කරගන්න බෑ කියන්නේ අඩුයි. දියුණු වෙලා නැහැ හිත. එහෙනම් ඒක කරන්න කියන්නේ මූලික උපචාර අර විදි වශයෙන්. එතකොට ඒව කරනකොට සතිය වැඩෙන නිසායි කියන්නේ. නැතු ඒක සතිපට්ඨාන කියලා හිතුවොත් වැරදි. සතිපට්ඨාන කියන්නේ මහා ගැඹීරයි. ඒක නාම රූපව ධර්ම වශයෙන් දකින්න ඕන එකක්. මේක එහෙම නෙවෙයි. මේක අර සරලව පොඩ්ඩක් අර කියලා දෙනවා පොඩි ළමයින්ට වගේ. මෙම් මෙහෙම කරන්න. එතකොට ඔයාලට හිත වැඩේ කියලා. ඊට පස්සේ අර කමඨහනත් වඩන්න ඕන. එතකොට වැඩ විතරක් සීයෙන් කරලා ඉඳලා හරියන්නේ නැහැ. වාඩිලා කරන භාවනා තියෙනනේ බුදු ගුණ හරි. මෛත්‍රිය, අසුභ, මරණ සති, අනුස්සති ඕන එකක්. ආනාපාන සති අපි කරන්නේ ඒකනේ ගොඩක්ම පිම්බීම හැකිලීම. ඉතින් සමහර කෙනෙක් කියනවා මට ආනාපාන සතිය වැටහෙන්නෙම නැහැ. ඉතින් මොකද්ද කරන්නේ? මැරෙන්නේ. වැටහෙන්නේ මොකද්ද එතකොට? මෛත්‍රී වැටහෙනවලු. අයනයි තියෙක් කරන්න. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ කර්මස්ථාන 40ක් දීලා තියෙන. එකක් දෙනව නැත්නම් අපි ඔක්කොටම එකක් වඩන්නේ නෑ නෑ ගැළපෙන එක ගන්න. ඒතර ආචාරණාංශ වෙනම පුද්ගලිකව හම්බෙලා සයන්නාංශ මට මෙන්න මේක වැඩෙන්නේ ඈ මං එහෙනම් මොකද්ද කියන්නේ? අහනවා ඔයාලට මොකද වැඩෙන්නේ නේද? ඒක කිව්වට පස්සේ ආ හොඳයි ඒ කමටහන තියෙන විදිය තියෙන පොතේ ඒක හොඳට බලාගෙන ඒ විදියට කරන තමන්ට හිතෙන විදියට කරොත් බස් එක තියෙනවා අයන්න බින්දුව ගොයන්න ඩය මොකද හැමදාම කියන අංගොඩ යන්න වෙනවා තමන්ට ඕන විදියට කමටහන් වැඩුවොත් වැඩි දවස් භාවනා කරන්න වෙන්නේ අපිට යන්න බත් තරම් එහෙ මෙහෙ කිටිය මෑණි කෙනෙක් තනියෙන් භාවනා කරලා අංගොඩ ගියා මාත් දැන් යනවා මොකටද දෝලයා බලන්නේ. එතකොට කතාවක් ඇදෙන ඔන්න එක ගෑණිය භාවනා කරලා පිස්සු වෙදිලා කියලා. එතකොට භාවනාවටත් එක නින්දාව. ඒ නිසා පොතේ තියෙන විදිහට උනේ මේ කමටහන වඩන්න. ඊට පස්සේ වැඩන ටික කොහොමත් ගුරුවරයාට කියන්න ඕනේ. උපදෙස් ගන්න ඕනේ. නැතු මමයි ගුරා. මම දන්නවා. මට බැරි දෙයක් නැහැ. එහෙම වෙන්නේ. මම මුදුන වෙන්න කියොත් ඉවරයි. ඒ නිසා නිතරම කොච්චර දැනගත්තත් ගුරුවරයෙක් ඇසුරු කරන් ලැබෙනවා නම් වාසනාවක්. අපි හැමෝටම මටත් ඒක දැන් මමත් ඒක ඇසුරු කරනවා. ඒක ඇසුරු නොකරොත් අපි පිරිහෙනවා. භාවනාවෙන් පිරිහෙනවා. මොකද අපිට හිතෙන එක වඩනවා. ඊට පස්සේ ඔන්න පේනවා ගඟක් පේනවා. ගඟේ යන බෝට්ටුවක්. මෙයා නැගලා බෝට්ටුවේ ඔටුනුත් දාගෙන රජ වෙලා. දැන් මම හිතන්නේ මේක හොඳයි අර විපස්සනාවට වඩා. මොකෝ රජ වෙලා පේන්නේ.
බිසෝරු වටේට ඉන්නවා. එතන රජින වෙලා මෙයා රජා එක්ක යනවා. දැන් ජෝඩු දාලා කොහෙද බෝට්ටුවෙන්. දැන් මෙයාට නිවන් දකින්න වේද ගඟෙන් ගඟ දිගේයිද මෙයා. අර පැයේ මෙයා බෝට්ටුව බල බල ඉන්නවා. ඒ පුදුම ආස්වාදනීය සතුටුයි සනීපයි මවාගෙන පවා බලනවා. ඕව පේනවනම් ඒක වහාම නතර කරන්න ඕන. මොකද ඒක නෙවෙයි භාවනා ප්‍රතිඵලය. එහෙම භාවනා කොහෙවත් නැහැ නේ. බෝට්ටු පේනවා, උරු පේනවා, පාරු පේනවා, එලි පේනවා, ටියුබ් ලයිට් වගේ පත්තුවේ විනි වෙන තොරන් දානවා වගේ. ඒව එන්න පුළුවන්. හැබැයි ඒව ගරු කරන්න ගියොත් ඒක වැඩි වෙනවා. එළියනවා. ඒක ඒවා චිත්‍ර රූපනේ. අපිට මේ ස්පියා ගතම් පේන ඔක්කොටම අපි කියන්නේ මොනවද? මොන රූපේ? චිත්‍ර රූප. සිත විසින් මැවෙන චිත්තජ රූප මේවා. නැතුව මේ ඇහෙන් පේන ඒවා නෙවෙයිනේ. ඒ මැවෙන රූපත් අනිවාර්යයෙන්ම අනිත්‍යයි. ස්ථිර වෙන්න බෑ. දැන් මේවා නම් අර කණු වගේ වෙනා ටික හයියයි. අතින් ගැහුවොත් අත තුවාල වෙනවා සාමාන්‍ය. දැන් මේ මැවිච්ච රූප හයිය නෑ. ඒව සියුම් සුකුමයි. ඒව බිඳි බිඳි යනවා ඉතා ශ්‍රණයකින්. දැන් වෙන්නේ මේකට අගේ වටිනාකම් හිත විසින් දෙනවා. මප්පා බලන්න මම භාවනාවක් කළා. රාජධානියක් මට මැවුණා. රත්තරම් මැවුණා. මණික් ආකරයක් මැවුණා. දැන් මේකට ආසද නැද්ද මණික් ආකරයට? ආසයි. හීනේ මගේ පේන ටිකට් කැදිලා මෙයා දැන් ලොකු තත්ත්වයට පත් වෙලා මොන ටිකට් එකක්? ස්වීප් ටිකට් එකක්. දැන් කොහෙන්ද ගන්න බෙහෙත්? ලෙඩ හොඳ කරන්න. එයා නිවන පැත්තකට දාලා අර බෙහෙත් දෙන්න ගන්න ඊට පස්සේ වෙද මහත්ෙක් වෙන්න යනවා. නැත්නම් විශ්ව ශක්තිය වෙලා ඇඟට හයියක් ඇවිල්ලා එයා මෙහෙම කරලා ඔළුව අර අත තියන් ඉඳලා ලෙඩ හොඳ වෙනවා. ගෑනුන්ගේ ලෙඩ හොඳ කරනවා. ඔයි කොහේ හරි දෙනවා එතෙන් අත තියන. එතකොට මොකද ඕන ලෙඩ හොඳ වෙනවා. පුදුම ශක්තියක් තියෙන අප වෙද මහත්තරිලා ගෑනු පොලි මේව අල්ල ගන්න. මොනව අල්ල ගන්න එන්නේ? අර රිදෙන තැන් ඔක්කොම අල්ල ගන්න. එතකොට මෙයා තිත මටත් අල්ල ගන්න ලැබෙනවා. ගෑනු තිත අපිට අල්ල ගන්න ලැබෙනවා. විශ්ව ශක්තිය හොඳයි. නිවනටද ගියේ කොහෙටද? සසරට. සසරට එකතු වෙනවා. මොකද එයා වංචක ධර්ම වලට අහු වුණා. එක එක දේවල් ලැබෙනවා. බල ලැබෙනවා භාවනා කරනකොට. නේ අනු පේන කියන්න පුළුවන් වෙනවා. සාස්ත්‍ර කියන්න පුළුවන් වෙනවා. මාතේ මූණ බලල සාස්ත්‍ර නම් කියනවා දැනටත් ඉතින්. ඒකට පොලිම එන්නේ අහන්නේ උනාට. ඇයි මම බැනලා එළවන්නේ? ඒ මගේ සාස්ත්‍රය කියන්නේ මම බලා ගන්නවා මේ මොකද්ද වෙන්නේ කියලා. හරිද? ලොකු දේවල් නෙවෙයි. එක සාස්ත්‍රයක් මට කියන්න පුළුවන් අනිවාර්යෙන් ඔයාලා මැරෙනවා කියන්නේ. ඒක දන්නව කවුරුත්. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. වෙන මොකුත් බෑ. බෑයි කොම බේරෙන්න පුළුවන්. අනේ මට පුළුවන් දෙයක්. මට මොනවත් පේන්නේ නැහැ. පේනවා කිව්වොත්. පොලිමට එනවා. නිවන වැත්තකට එනවා. ලාභ සත්කාර වැඩි වෙනවා. ඊට පස්සේ ඔෆිස් එකකුත් දාලා කාන්තෝරුවක ලින මහත්තයෙකුත් පත් කරගෙන වැඩ පටන් ගන්නවා. දැන් අපිට ඒව නැහැ. හරිද? අපිට මේ බල්ලෝ නම් එනවා. බල්ලෝ විතරයි එන්නේ බලන්න අපි. දැන් ඔන්න බල්ලු තුන්දෙනෙක් පල්ලෙහා ඉන්නවා. හෙට විතර මෙහෙට සංක්‍රාන්ති වෙයි. ටික ටික. දාලා ගිහිල්ලා තෑගි භෝග. දාන දෙන්නේ බල්ලෝ නම් බලු දාන. මොකක් දාන්නේ? බලු දානයක් දීලා තියෙනවා. එහෙනම් සංසාරේදී හරියට අපි යන්නේ ඒව තමයි දීලා තියෙන්නේ. දැන් ඒ නිසා ඒව ලැබෙනවා. එච්චරයි එන්නේ. වෙන කිසිනෙක් එන්නේ නැහැ. මොකද එහෙ ගියොත් අපි වාඩි කරලා මොකද්ද පිම්බීමක්ද හැකිලීමක්ද මොකද්ද බලන්න දෙනවා. ඔව් හුස්ම ගණන් කරන්නේ කියනවා. ඔව් කරන්න පුළුවන්. ඊට වඩා හොඳ ගෙදර යමන් කියලා අර වැටගාවෙන්ම හැරෙනවා. ඇයි හැරෙන්නේ? දැන් අහලා තියෙන ආරංචියක් තියෙනවා. ඒ සායන්නාසි ගිය ගමන් භාවනාවට වාඩි කරගන්නවා. ඊට පස්සේ බණත් කියනවා. දුක ගැනමයි කියන්නේ. සැපක් නම් කියන්නේම නෑ. එතකොට මේක ගෝචර නෑ ගොඩක් අයට. ඒ නිසා ඒක වරදක් නෙවෙයි. මිනිස්සු කැමති කාමාස්වාදෙ විතරනේ. මේ ධර්මයෙන් ලැබෙන ආස්වාදෙ එච්චර තේරෙන්නේ නෑ එකපාරට. නේද? මේකේ භාවනා කරනයි කියන දන්නෙත් නෑ. ඒකට පිනක් තියෙන්න ඕනේ. එතකොට ළඟ තිබුණයි කියලා ඒක වැටහෙන්නේ නෑනේ. ආරණ ළඟ තිබුණයි ලෙමිනිස් පලිත් නෑනේ. පින තියෙන්න එපේ. ආන්නේ නිසා දැන් යෝජනා කරනවා මේ ඉන්නේ ඔක්කොම කොහෙන් ආපුවයි. ඉතා දුර පළාත් වලින් මේ හොයන් ඇවිල්ලා තිනවා අපිට විවේකයෙන් ඉන්න තැනක්. භාවනා කරගන්න තන. ඒ භූමිය තියෙනවා. ඒ විවේකයේ භජනය කරන තරම් පිනක් තියෙන්න ඕන. දැන් විවේකයේ සොයන්නේ පුණ්‍යවන්තයෝනේ. සද්දබද්ද හොයන්නේ කවුද? කානිවල් හොයන්නේ කවුද? නැටුම් ගැවුම් හොයන්නේ කවුද? කාමයට ආස කෙනා. ඒක ධර්මයේ නෙවෙයි. එයාට ඕන සද්දබද්ද. මේ හරියන්නේ. එන සන්තෝෂය. ඔව් සතුටු වෙන්න ඕනේ. දැන් එහෙනම් අපිට අර විවේකී ලැබිලා තියෙනවා. උපරිම ලැබිලා තියෙනවා. මොකද මිනිස්සු වෙලා අපිට හරදර කරනවද? දවල් දානටවත් එන්නේ නැහැ. උදේ දාන්න කොහොමවත්ම නැහැ. එතකොට අපිට තියෙන්නේ ඒක තනියෙන් සපයාගෙන ඒක වළඳලා පැයක් දෙකක් ඊට පස්සේ භාවනා කරගන්න. එතකොට ඒකට කවුරුත් ඇවිල්ලා බාධා කරනවද?
කරන්නේ. ඒක හොඳද නැද්ද? හොඳයි. යෝග තමයි ඕනේ. හරි නම් ප්‍රසිද්ධ වෙන්න ද ඕන, විවේකෙ ද ඕන? විවේකෙ ඕන. ප්‍රසිද්ධ වුණොත් විවේකෙ විවේකෙ නැති වෙනවා. ඒ නිසා දැන් ඒ தත්ත්වය දැන් නොමිලෙම තියෙනවා. හරිද? ඒක දැන් ගරු කරන්න ඕන. ඒක සමරන්න ඕන. හොඳයි. පිරිස අඩු වෙන තරමට හොඳයි. ඉන්න එළවගෙන නෙවෙයි. එන්න නැත්තම් ඉතින් ප්‍රශ්නයක් නෑ. එනවනම් අපි ඉතින් පුණ්‍යවන්තයෙක් කියලා අපි සතුට වෙනවා. ඒ කියන්නේ අර විවේකයේ භජනය කරන කෙනෙක් නෙවෙයි, වෙන කෙනෙක් නෙවෙයි අපි කියන්නේ. ඔන්න ඔය විදියට තමයි පින්වත්නි මේ වැඩේ යන්න ඕන. ඉතින් යනවා මේ ස්වාමීන් වහන්සේට දැන් තේරුණා. භාග්‍යවතුන් වහන්සේත් කියලා දුන්න තමන් හිතපු දේම ගාතාවකි. අප්‍රමාදෙලිච්ච ප්‍රමාදේ බය දකින මේ ස්වාමීන් වහන්සේ ගින්නකින් ගස් කොළන් පිච්චෙනා වගේ සංයෝජන කපා පුච්චා දමන්න කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ. ඒ පියවරේම පින්වත් ස්වාමීන් වහන්සේ අරිහත්ත්වයට පත් වුණා. ඒ හිමීට බලමු දැන් රහත් වෙන්නේ කොහොමද කියලා එක පියවරට. ඔය භාගාතාව කියනකොට සමාධිය ඇති වෙනවා. ඒක අහද්දි. ඒ සමාධිය කෙලවර තියෙන විපස්සනා ඥාන 10ක්. ඒ 10 අහන්න ඕන දන්නවද? දන්නේ නැනේ. නිකන් බලමු වෙනවා මෙහෙම. දැන් අර කියන ගාතාව ඇතුලේ පද 4 මේ අනිත්‍ය ප්‍රකට වෙනවා. අනිත්‍ය ප්‍රකට වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. ඔකට කියනවා උදේවය. ඊට කලින් ඥානයක් තියෙනවා සම්මසන කියලා. ඉතින් කරලා තියෙන්න ඕන. අනිත්‍ය වශයෙන් වඩලා තියෙන්න ඕන සම්මසන. මේ ඔක්කොම සම්මසන ඥාන ලැබෙනවා. බය වෙන්න එපා. මොකද ලැබෙන්නේ? අනිච්චං දුක්ඛං සංසාරී කියලා කිව්වා නම් මොන ඥානෙද? සම්මය. හැබැයි නිතර කියන්න ඕන. කවුරුරි දැක ගමන් අනිත්‍යයි. දැන් ඉස්සර කිව්වම මොකද කවුරුරි දැක්කම සූපත් වෙන්නේ? දැන් විපස්සනාට යන්න ඕන නම් මොකද කරන්න ඕන? ඉස්සරහට මොනට හම්බුණා ගමන් අනිත්‍යයි කියනවද හිතනවද? කිව්වොත් ගුටි කන්නේ මූණට දමලා ගහන අය කියන්නේ දැක්ක දැන අනිච්චං කියන්නේ ඈ එක්ක දෙවන් සර නැහැ කියපන්. එහෙම නැහැ. මොකක්ද දැන් හිතන්නේ? ආනේ අන්න ඒක කියනවා සම්මර්ෂණය කරනවා අනිත්‍ය ධර්මය. ඒක හොඳයි. අර වචනේ හුරු කරගන්න කටට හිතට මානසිකාරය. ආන්න ඒකට කිව්වා සම්මර්ෂණේ. ආනේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් අහන, දකින, දැනෙන හැමදේම හිතනවා. කරන්න ඕනද? ඒ කියන්නේ කියන විතරයි මම මේ කරලා බලන්න. කරනකොට වෙනවා ඥානයක්. ඒක නමක් දුන්න සම්මසනේ ඥානෙ. මෙතනින් අන්ත ගණන් කරන්නේ. පළවෙනි එක තමයි උදය වය. සංස්කාර ඇති වෙනවත් පේනවා, නැති වෙනවත්. වෙන එක පේන්නේ භාවනාව ඇතුලේ. නිකන් විපස්සනා කරන කෙනෙක්ට තමයි මේක පේන්නේ. ඒක ඉතින් අර තමයි චිත්‍ර රූප වශයෙන් මැවිලත් පේන්න පුළුවන්. කැඩි කැඩි යන දේවල් පේන්න පුළුවන්. තමන්ගේ ශරීරයම පේන්න පුළුවන්. වෙනත් දෙයක් හරි පේන්න පුළුවන්. දැන් මේ මොනාරි දිහා බලන් හිටියම මේක දිය වෙවි යනවා වගේ පේන්න පුළුවන්. මවල කියන්නේ මම නිකම්ම කිව්වේ දැනගන්න. එතකොට උදේවය තව දිනුනකොට එනවා තව ඥානයක්. අපි ගමු එක තුන කියලා ගමු ඕන්න. සම්මසන ඥාන එකයි කියමු. දෙක උදේවය ඥාන, තුන බංග ඥාන. ඒකෙදි බින්දෙනවා විතරයි පේන්නේ, ඇති වෙනවා පේන්නේ. බින්දි බින්දි යන සන්තතියක් පෙනී යනවා. ඇති දෙයක්, ඇති වෙන දෙයක් නෙවෙයි පේන්නේ. නැති වෙන බවමයි. ඒ කියන්නේ තව ප්‍රකටයි සංස්කාරවල යථා ස්වභාවය හොඳට ප්‍රකට. දැන් මේක මෙහෙමයි. දැන් අර අන්විෂ්‍යා කරන් ලං කරන් පොඩි පොඩි ඒවා ලොකු වෙලා. දැන් මේ කැමරාවල තියෙනවා zoom කරනවා කියලා. දැන් zoom කරන්න පොඩි පොඩි ලපපව. දැන් සමාරූප කරන දින හඳේ ලප බලන්න පුළුවන්. දැන් මේ වගේ මනස හොඳටම විවෘත කරලා බැලුවොත් අවධානයෙන්, අපි ඒකට අවධානයෙන් බැලුවොත් මේ නාම රූප දෙස ඒ වායේ යථා ස්වභාවය මොකද්ද? ඇතිව නැතිව යන බව. මේ ලෝකේ තියෙන ඕනම දෙයක ස්වභාවය, ස්වභාව ලක්ෂණ තුනයි තියෙන්නේ. අනිච්ච, දුක්ඛ, අනාත්ත කියලා කියනවා. ඔය තුන තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. අවබෝධ නොවිලා තියෙන්නේ ඔය තුනම තමයි අපිට. අපිට අවබෝධ කරනවා නිට්ටයයි. මේ ලෝකේ නිට්ටයයි කියලා අපිට හිතෙනවා. කාමයෝ නිට්ටයයි. ලැබෙනකොට සැප හිතන මොකද? නিত্য හැමදාම ලැබෙයි. දුක කියලා එකක් දන්නවද? හිතනවද? සාමාන්‍ය ලෝකයා. නෝ. නෑ සැපයි කියලා හිතන්නේ. දැන් ඒක එතකොට හිතනවා නিত্যයි. ඊළඟ දෙවෙනි පදේ මොකද්ද? සැපයි. එතකොට මේව මගේ. ආත්මයි. දැන් ළමයි හදනකොට හිතන මේ ළමයි මගේ. ළමයි මං කියන විදිහට ඉන්න ඕ. ළමයින්ට කියන්නේ නැද්ද? අම්මලා. කෝටුවරන් කියන්නේ නැද්ද? උඹලා මං කියන දේ උන් අහනවද? උන් ගහන්නේ උනුත් වෙනම සංස්කාර කොටන්නේ. උන්ට ඕන විදිහට උන් ජීවත් වෙනවා. අම්මා එනකොට බයට ඉන්නවා ඇති.
නමුත් නැති තැන මේ ඕනම තැන යමද මේ වුණත් ගෝලියෝ ඉන්නේ වැඩි හිටියයිනේ වයසයිනේ ගුරුවරු කියන්නේ වහන්න නැතුව ඇති මන් දන්නේ එයාලට ඕන එක කර කර ඉන්නවා ඉතින් දැක්ක ගමන් සීරුවෙන් සිටි ගුරුවරයා දැක්කොත් කියන දැන් හරි දැන් සීරුවෙන් ඉන්නවා ඇයි හේතු දැන් ඇවිල්ලා ඉන්නේ ගුරුවරයා ගිය ගමන් පහසුවේ සිටි කියලා මම මේ බලලා කියනවනේ මට හිතෙනවා ඒක කවුරුත් මට කිව්වේ නැහැ කියලාමක්වත් එහෙම ඇති නේ ඇයි අනාත්මයි අපේ වසංගේ අපිට තමන්ට තමන්වත් වසංගේ පවත්තන්න බැ දැන් මට වුණ විදිහ මට හිතන්න පුළුවන්ද මම හිතන මට සුබ දේවල්ම පෙනියම් මම හිතන මට හොඳ දේවල්ම හිතියම් හිතියම් කාට කියන්නේ හිතට කියනවා හොඳ ඒවාද නරක ඒවා හිතෙන්නේ නැද්ද හිතෙන ඉඩ තියෙනවා සුබ දේවල් බුදු ගුණම සීවේවි තියෙන්නේ එක එක දේවල් නරක දේවලුත් හිතන තරහ යන්නේ නැතුව තිබියම් කොහෙද තරහත් එන්නේ ඉඩ තියෙන මොකද හේතුව හිත බුදුම තරම් අනාත්මයි කයත් එහෙම තමයි කය පවත්තන්න අපි කොච්චර උත්සාහ කරත් මොන වර්ගයේ සබන් ගෑවත් ක්‍රීම් වර්ග 10ක් ගෑවත් මේක පවත්වන්න බෑ ඒක තේරෙන ටිකක් කල් යනවා ඒක පාට කය නම් තේරෙන්නේ නැහැ මොකද ඒක හිතන් ඉන්න තරුණ වයසේදී අපි හිතනවා මේක පවතිවි කියලා නමුත් පවතින්නේ නැහැ නැති බව තේරෙනකොට 50 විතර පැනලා එතකොට ඉතින් අර යන්න ඕන ටික ගිහිල්ලා අස්සය ගිහිල්ලා ඒ ස්ථාලේ වහලා වැරන්නේ කොණ්ඩෙත් ඉදිලා දත්තුත් එක දෙක හැලිලා පණක් නැහැ අර තරම් ගැම්මක් දැන් ඇගේ ශක්තිය නැහැ. හැම භාවනාවට වාඩි වුණා කොච්චර ආස වුණත් මෙයා ගොරවනවා. භාවනා පැත්තක දාලා මොකද කරන්නේ? මේ වයසට ගිහිපු කෙනෙක් භාවනාවට වඩනවා ගොරවනවා. ගොරොස් ගාලා වෙන්න පුළුවන්. සද්ද ඇහෙනකොට වෙන්නේ මොකද අනිත් අයට භාවනා කරන්න. ඔව්. ඒතකොට වහාම මේ යෝගාවචරය නැගිටවන්නේ. මොකද නැගිටවන්නේ? අන්න අයගේ හිතසුව. දැන් ප්‍රඥාවන්තගේ නැගිටිය මොකද කරන්න ඕනේ වෙලාවට ටක් ගාලා ඉක්මනට නැගිටලා අර එවන නැගිටන වතුර ටිකක් ගහලා නැගිටවලා ඕ එයා යාට යෝජනා කරන එහෙනම් ඔයා යන්න එළියට ගිහින් තනියෙන් ගොරව ගන්න අපි වෙනම ගොරවන්නම් දැන් ඒකට මොකද හේතුනේ කාය විපත්තිය කයේ තියෙන අර පිරිහියා මොකද ඒ දර පැලුවේ ඔක්කොම කරේ මොන කාලෙද ගෙවල් වලට වැඩ කරේ මොන කාලෙද හොඳ කාලෙ දැන් මේ වයසකයි තරහ වෙන්නේ මොකද ඒක වෙලා ඉවරයි දැන් කරන් දෙයක් නැහැ ඉතින් වී යුත්තේ මොකද්ද? අර හොඳට ශක්තිය තියෙන කාලේ කෙනෙක් ඉන්න ලැබුණා නම් එයා මේක කරනවා. නමුත් ඉතින් අර කයේ ස්වභාවය අනාත්මයි. වසංගේ පවත්තන්න හොඳට බණහන පොහෙට පාසකම් වල කටත් ඇරෙනවා. හොඳට අහන් ඉන්න. අවධානයෙන් අහන්. දන්නේ නැවෙන නින්ද කියලා. හිතලා නෙවෙයි හොඳේ. වයසයි වයස වැඩි ගමට නින්ද යනවා. මම හිතන බණ හොඳ නැතු වේද කියලා. නෑ බණ හොඳ වැඩි වෙලා. හොඳ නිසානේ එහෙම සැපට නින්ද යන්නේ. නරක නම් නින්ද එයිද? නේද? සොරේ මිහිරිනේ. තාලෙත් හොඳයි නින්දක් ගියා. හරි ඒ නිසා මේ අනාත්ම පදේ තමයි මම මේ කිව්වේ කිසිම දෙයක් වසංගේ පවත්වන්න බෑ. හොඳම දේ අපිට අපේ හිත වසංගේ පවත්වන්න බෑ. හිතට ඕන විදියට තමයි මේ වැඩේ යන්නේ. අපට ඕන විදියට නෙවෙයි. මොකද අපි හිත කියන එක කරනවා. දැන් රහතන් වහන්සේ කෙනසම රහතන් වහන්සේ හිත කියන එක කරන්නේ නැහැ. රහතන් වහන්සේට ඕන දේ හිතලව කරවගන්න පුතජනිය හිත කියන එකට වසී වෙනවා කෙලස් තියෙන නිසා එයා වසඟ වෙනවා එකට එයා ඒක කරනවා කරලා දැන් ඔළුව අත ගාලා බලන්නේ අන්තියද කියලා ටික වෙලාගින් කරලි වෙලා කල්පනා කරන අන් දෙකක් වගේ එනවද ඇයි Tamanට ඒක තේරුන්නේ ඒක වුණාට පස්සේ තමයි තේරෙන්නේ මම මේ ගොංගඩක් තමයි කරලා තියෙන කවුරු කිව්ව නිසා කලේ මේ කාලකන්නේ අසත්පුරුෂ හිත කියලා තියෙන්නේ ඌක උඹට ඕකෙන් සපක් ලැබේ කරපන් ලැබුණේ සපක් දුකද දුකල. ඉතින් දුක පේනකොට කල් ගිහින්. දැන් සාප කළා වැඩක් තිය තමන්ගේ මිතනේ. ඊට පස්සේ ආයෙමත් ඔලුවට තට්ටුවක් දාලාගෙන ආයෙ මේ වගේ ගොංගඩ හොර කරන් දෙපා කාට කියන්නේ? හිතට කියනවා. හිතට කියනවා. මේ ගහල වැඩක් නැහැ. ඒතර හිත පාඩම් ඉගෙන ගන්නවා ටිකෙන් ටික ටිකෙන් ටික මෙහෙම කරොත් මෙහෙම වෙනවා. ඒ නිසා හරියට මේ හිත පවත්වන්න. දැන් කොහෙද පවත්වන්න අපි ධර්මයේ පවත්වන්න. දොර ධර්මයේ කොහොමද පවත්වන්නේ කියලා ධර්මයේ සඳහන් වෙනෝනේ සීල සමාධි ප්‍රඥා වැඩුවොත් වරදින්නේ නැහැ දැන් වෙලා තියෙන හැම වෙලේම සිත පවත්වන්නේ මොකද්ද දුස් සීල වෙනවා සිත අනුබල දෙන්නෙම දුස් සීලයට කරන්න හොඳ වැඩ කරන්න එපා දුස් සීලයෙන් බොන්නේ නැති එකට බීපන් සුරා පා ටිකක් ගත්තනම් සුර ලෝකෙ පේනවා නේද මේ බිව්වට පස්සේ හොඳට කැරකෙනවා මොනවායි
ලෝක ගෝලින අපි වටේ අපිත් මද අපි වටේද කරගෙන අපි කරගෙන ගන්නට මද ලෝක වටේ මොනවියෝ මේ මත්වෙන ජාතියක් ගත්තා. බීපු කෙනෙක් කියන උඹට උඹලා අහලා තියෙන මෙච්චරක ලෝක කරගෙනවා කියලා මේක මේක බිව්වම අපිත් කරගෙන ලෝකෙත් කරගෙන අපි අනිත් පැත්තට. එතකොට ඒක අහපු කෙනා හිතනවා මමත් මේක පොඩ්ඩක් බීලා ඔබ බලන්න ආන්න එකට කියනවා හිත දුස්සීල වෙන්න පටන් ගත්තා. එකක් විතරයි. ඉතින් ඔය වගේ එක එක ජාතිය සිල්පද කැඩෙනවා. එතකොට එයා වසඟ වුණා හිතට. මේ සිල් බිඳෙන්නේ ඔයගෙට වසඟ වුණා. සිතට වසඟ වුණා. වසඟ වුණා කියලා දැන් බෙල්ල වලලා ගන්න ඕනද කියලා? නෑ නෑ පොඩ්ඩක් ඉන්න ආයි පටන් ගන්න පුළුවන්. පොඩි විවේකයක් දෙන්න. ආයි අලුතෙන් ඇඳුම් ඇඳන් ඇවිල්ලා ආයි පටන් ගන්න. සිල් ලෙද දා ගන්නවා. සිවුරු ආයි ගලවනවා. ආයි අඳින හැම එකක් තියෙනවා. අහලා තියෙන්නේ විනේ. ඔය පැවිද්ද නැති වුණාම සාමණේරයට ගෙදර යවන්නේ නෑ. ආයි දෙනවා. අපි අපි කරලා තියෙනවා ඉස්සර. දැන් මෙහි අපි කරන්න සූදානම් නැහැ. මෑණිවරුන් නිසා මේ අදිෂ්ඨානයක් ගන්න. අරක කරන්නේ අර හොඳට හිතට දැනෙනවා. දැන් ගුරුවරයා ගාවට ගිහලා සිවුරු ගලවගෙන බෙඩ් ෂීට් තමයි පෙරවගන්නේ ඒ වෙලාවට. ඉතින් ආයි ගිහි වෙනවා. විනාඩි 5කට විතර ගිහි වෙනවා. ගිහි වුණා කියන්නේ යන්නේ නැහැ කොහෙවත්. ගුරුවරයා ඉස්සරහදිම ඒ ටික ගලවලා සංඥාවක් දෙනවා මම ආයි අලුත් කරනවා මේක. මොකක්ද? මේ මගේ වැවිදි ජීවිතේ මම නැවත වතාවක් අලුත් කරලා අලුත් එක්කෙනෙක් වශයෙන් මම නැවත සිල්වත් වෙන්න පටන් ගන්නවා කියන දා ඒක අදිෂ්ඨාන. ඒක මෙහෙමයි දවස ගාන යන කිව්වොත් එහෙම වැඩ කරදි. ආ දවස ගානේ ගලව ගලව ඉන්නේ ඕක. දැන් එහෙම කෙනෙක්ට ඒක කරන්න අමාරුයි. මේ කියන්නේ අර අහම්බෙන් සිල්පදයක් කරනොත් පැවිද්ද නැති වුණොත් ඒක නොසඟවා ගුරුවරයාට කියලා දැන් ගුරුවරයාට කියන්න බැරි තත්ත්වෙටම තමන් වැරදි කරනවා නම් කියනකට වඩා හොඳ ඒ වරද්ද හිතින් අතහරිනවා. ඒක තිබුණා. ඉතුරු දැන් අපි කොහොනේ 10ක් තියෙන නම් එකක් කැඩෙනවා. ඒක හදන්නත් බෑ. මැරෙන්නත් බෑ. මහණුනේ නිවන් දකින්න. මොකද දැන් කරන්න දෙ එකම දේ මම මේ කියන කරන්න කියලා නෙවෙයි. බැරි මනම් කරන්න කියලා ධර්මයේ තියෙන මේක. වැරද්ද අතහරින්න ඉතුරු 9 හදාගන්න. එකක් නැහැ කියලා 9ම කඩාගත්තොත්. ඒතර 10ක්ම 10ක්ම නැහැ. දැන් අපි සන්තෝෂ වෙනවනේ. අපි දැන් ලෝකෙට බැහැලා කතා කරනකොට බලනකොට පැවිද්දුත් එක්ක උනා තේරෙනවා. පුදුම විදිහේ දුරාචාර දුසිරිතකම් මේ පැවිද්දෝ අතර තියෙනවා. ඒතර තමන්ට සතුට වෙන්න පුළුවන් පුද්ගලික මං ගැන ගත්තොත් මම සතුට වෙනවා මට ඒ දුසිරිත නැහැනේ කියලා. ඒ දුසිරිත නැහැ මට. මගේ හිත සත්පුරුසයිද කියලා මට තේරෙනවා. ඒතර සන්තාපය ඇති වෙන්නේ තියන්නේ. මොකද අපි අනිත්‍යයත් එක්ක බලන්න ඕන පොඩ්ඩක් බැහැලා ලෝකෙට. අපි මේ තනි වෙලා මම මේ පව්කාරයා මට ගල් ගහන්න ඕනේ මට සාප වෙන හෙනහත වැදියා. එහෙම කියන්න ඕනේ. ලෝකේ ඉන්න දැන් අපිත් එක්ක දැනට ජීවත් වෙන මිනිස්සු අතරින් අපි එයාලට වඩා හොඳද කියලා බලන්න. බුද්ධ කාලේ රහතන් වහන්සේලත් එක්ක අපි දැන් සසඳන්න බෑ. ඇයි? ඊට වඩා ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා පිරිහිලාද නැත්? පිරිහිලා අවුරුදු 25ක් අඩු වෙලා. 2500කට 25ක් අඩු වෙනවනේ. ඉතින් ඒ අඩු වෙච්ච තරම තමයි දැන් තියෙන්නේ. එතකොට අපි කතා කරලා බලන්න ඕන අනිත් පැත්ත එක්ක. ඒකට එයාලගේ ජීවිතය බලනකොට තේරෙනවා. එයාල ළඟ නැති ගුණ තමන් ගාව තියෙන්න පුළුවන්. එතකොට ඒකට සාදර වෙන්න. සතුටු වෙන්න. අර ඒ පැවිද්දන් අතර නැති ගුණ මාතුල තියෙන. මගේ ළඟත් අඩුපාඩු තියෙනවා. ඒක ඇත්ත. හැබැයි ඊට වඩා හොඳ තියෙනවා. කියලා තමන් ගැන සතුටු වෙන්න. වෙන මොකුත් නේ කරන්න ඕනේ. සතුටු වෙන්න. දුක් වෙන්න ගත්තොත් ආ කාල ගන්නී මම වගේ කෙනෙක් ලෝකෙත් නැතු වෙති. වැඩන්නේ ඉඳලා වැඩන්නේ මැරෙන. ඕවා මොනවද? තමන් ඉගෙන ඉස්සරහට යන්න බැරි කතාව ඕවා. නිවන් දකින්න බෑ කවදාවත් යාර. ඇයි හේතුව? පොඩි දෙයකටත් එයා සැලෙනවා. ඒ නිසා වරදින්නේ මිනිස්සුන්ටනේ. ඒ නිසා වරද හදාගන්න එකත් එයාම තමයි කරන්නේ. කවුරුත් කරලා දෙන්නේ නැහැ. තමන්ටම හිතෙන්න ඕනේ. දැන් අපේ තියෙන වැරදි සිදුවීම් මොන ගතියක්? කහලා දෙන්නේ නැද්ද? අහලා නැහැ. ඒ වගේ එකක්වත් අහලා නැද්ද? මනුස්ස ගතිය. සමාව දීම. ඔව් ඒකෙන් කියන්නේ ඒකයි. ඒ කියන්නේ හදාගන්න ඉඩ දෙන්න. ඒ මනුස්සය මරන්න එපා. අපි දඬුවම් ක්‍රමවල දිනන්නේ මේ මිනිස්සු මරණ එකක්. දැන් අරාබි රටවල මේ ස්ත්‍රී දූෂණ කරාම ගලීම මරනවා. තියන්නේ. ඉතින් එතෙන්දී හරි අසාධාරණයි. මොකද මොනාරි චිත්ත වේගයක් නිසා නේ ඒක කරලා තියෙන්නේ. ඒක කරන්නේ මේ මිනිස්සු පාලනය කරන්න තමයි. නමුත් එයාට හදන්න ඉඩක් දුන්න නම් හිත. අඩුමතර හිරේ දැම්ම නම් ජීවිත කාලෙටම. එයා හැදෙනවද නැද්ද ඉතින්? විඳවනවද නැද්ද? විඳවනවා. මැරුවනම් හැදෙන්නවත් හිතන්නවත් වෙලාවක්වත් නෑ. ඒ මරන්නේ මොකටවත් නෙවෙයි. ඒ රටවල මරණයට දෙකලා තියෙද? දෙකලා නැද්ද වැණිවරු? වීඩියෝ තියෙන එක වීඩියෝ කරලා දානවා අන්තර්ජාලයට දාලා තියෙනවා.
ඒකට හේතුව තමයි අර මිනිස්සු ඉස්සරහා මරන්න. නගර මැද්ද තමයි එල්ලන්නේ ගෙනල්ලා. ඇයි එල්ලන්නේ එහෙම? මේ මිනිස්සු මෙහෙම වැරද්දක් කළා අද එල්ලුවා. තොපිත් කරොත් තොපිටත් මේක වෙනවා කියලා මේ මිනිස්සු බය කරනවා. අරක දැක්කට පස්සේ ආයි වැරදි කරන්නේ කරන්නේ නැහැ. ඔව් ගල් ගහලා මරනවා. බෙල්ල කපන පොඩි පිහියක් කරනවා. මේ ඔක්කොම කරන්නේ රාජ්‍ය නීතිය නැතුව අවනීතියෙන් නෙවෙයි. රජතුමා විසින් අණ කරනවා. අපේ රටවල තිබුණ ඉස්සර. එතකොට ඒක ඒ කට්ටිය පාලනය කරන ක්‍රමය. නමුත් ධර්මෙ එහෙම නැහැ. ධර්මයේ තියෙන්නේ නැවත නැවත ආයත සංවරේ පිහිටමින් කටයුතු කරන්න කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ අවසර දීලා තියෙන්නේ. එහෙමයි. ඉතින් අර සමහර තැන් තියෙන තින් ධර්මයට විනයට ගරිහා කරගෙන සංඝයාට ගරිහා කරගෙන ඉන්න අය තියාගන්නේ. ඒක වෙනම කතාවක්. එතකොට යාලා මේ විනය නීති හැම තියෙන බැහැර කරන්න ඕනේ කියලා. මොකද හැමෝටම ළඟදීත් අපි එහෙම වැඩක් කරානේ නේද? හැමෝටම අපහසුතා ඇති වෙනවා, ඉන්න දෙන්නේ නැහැ, ගරිහා කරනවා, පරුස වචන කියනවා, පරුස වචන ලියුන් ලියනවා නේද? කැලෑපත්‍ර ගන්නවා. ඔව් එක එක ජර විදිහ වැඩ කරනවා. එතකොට දැන් ඒක පිරිසටම හානි. එක්කෙනෙක් නෙවෙයි මුළු පිරිසටම, සංහතියටම, ගුරුවරයාටත් ඔක්කොටම හානි කරනං ඒ පැවිද්දා ගණයාගෙන් බැහැර කරන ඉතා හොඳ ක්‍රමයකට ගහලා වැන්නලා නෙවෙයි. ඔයා හොඳින් යන්න, හොඳ හිතින් නැත්නම් අපි මොකද කරන්නේ? උස්සගෙන යනවා. කරේ තියන් ගිහලා දානවා වැටෙන්. වැටෙන් එහා පැතර කරන්ට් එක වදින්නේ නැතින උඩින් දානවා. දැන් කරන්ට් එක නම් වැදුන්නේ නැහැ, උඩින් දැම්ම මොකක්ද වෙන්නේ නැත්තේ මනුස්සයාට? කොන්ද කැඩෙනවා. ඉතින් එහෙම වෙන්නේ ඇයි? භාග්‍යතුන් වහන්සේ හැමදෙස්සෙම බලලා තියෙන වැඩි පිරිසකගේ යහපත. එක්කෙනෙක්ව තියාගෙන නැහැ කවදාවත් තව ගොඩාක් පිරිසට දුකක් දෙන්න. දැන් චන්නතරුන් කියන්නේ කවුද? චන් නැමති පැනලා යන වෙලාවේ අශ්වයා පැද්දුවේ අර ඩ්‍රයිවර්නේ, ඩ්‍රයිවර් මහත්තයා. ඉතින් එහෙමයි කියලා භාග්‍යතුන් වහන්සේ බලන් හිටියේ නැහැ. වැඩ ඉන්නකන් ඉන්න දුන්නා පාඩුවේ. මතක් කර අවසාන මොහොතේ ආනන්ද සානතර පොඩ්ඩ හිමීට මම පිරිනවම් පෑවම දෙන්න දඬුවම්. මොනවායි? බ්‍රහ්ම දණ්ඩනේ දෙන්න කිව්වා. නැත්නම් හදන්න බෑ කිව්වා. ඇයි යාට මාන්නයක් තිබුණා? මම තමයි ඔය දැන් නම් එක එක කට් ඉන්නවා. මේ සාරිපුත්‍ර ගියයි, මොග්ගල්ලාන ගියයි. ඒ කාලේ හිටියේ නැහැ කවුරු. මං විතරයි පැනලා යනකොට මං විතරයි හිටියේ. දැන් ඉන්න ඔක්කොම ඉස්සරහට ලකුණු දාගෙන එහෙම නිතන්නේ. මමයි පරණෙක් කෙනා කියලා අර ඒක මාන්නයක් කරන් හිටියා. මොකද කරේ අන්තිමට? භාග්‍යතුන් වහන්සේ විරුණම් පාපුකම් කවුරුත් කතා නොකර ඇරියා. එයා කතා කරන අනිත් අය ඔය ඉන්න බලාගෙන කතා කරන්නේ, අහක බල යනවා. ඒකින්ම තමන්ට හිතට වැදුනා මේ තමයි මට දඬුවම්. ඉතින් මේ වැඳලා සමාවරන් ආයික් මිලා මේ සයන්නාසේ රහත් වුණා. මේ චන්නතිරුන් කියන්නේ නිකං කෙනෙක් නේ, පින් කරගෙන ආපු තුමෙක් නේ. භාග්‍යතුන් වහන්සේත් එක්කම එකට ඉපදිච්ච කෙනෙක්. එක දවසේ වෙසක් පොය දවසේ ඉපදුනා. ඉතින් එහෙම කෙනා උනත් වරදේ යෙදෙනකොට ක්‍රමයක් තිබුණා හදන්නට. බලම්ම හිටියනම් නිකං හැදෙන්නේ නැති වෙන තිබුණා. ඒතකොට එවැනි අර දැඩි දේවල් තියෙන පුළුවන්. තව පිරිසට හානි වෙන දේවල්. ඉතින් ඒ වරින් තත්ත්වවලදී සංඝයා එකතු වෙලා තීරණ ගන්න වෙනවා. දැන් ළඟදී අර ඉන්න සමන්ත බද්ද නමින් උනෝපලක්ෂිත වූ බුදු වෙච්ච කෙනෙක් ලංකාව. හරිද? එයා පළවෙනි පාරත් එයා කට කැඩිච්ච කතා කියලා ගිල සමාවරන් ආවා මහානායක හාමුදුරුවන්ගේ සියම් මහණිකායි. දැන් පෙරේද ඊයේ පෙරේද දවසෙත් ආයෙත් ගිහිල්ලා සමාවරන්. සමාව දෙන කට්ටියට ලැජ්ජක් නැහැ, සමාව ගන්න කාට ලැජ්ජත් නැහැ. සමාවත් ගන්න ආයි කියන ඒවම. කාට විරුද්ධද කියන්නේ? භාග්‍යතුන් වහන්සේ විරුද්ධ. මේ ධර්මයට විරුද්ධ. යාට හිතෙන හිතන එක යා කියනවා. ඒක පිස්සුවක් වශයෙන් අපි සලකනවා. දැන් මේක හරියන ක්‍රමයක් නෙවෙයි. ඇයි? නැවත නැවත හොදනවා, මඩේ දානවා වගේ සමාව ගැනීම දැන් චාරිත්‍රාක් වෙලා. යා ගිහිල්ලා කැමරාව ඉස්සර සමාව ගන්නවා. ආයෙවිල්ලා මේ කැමරාවටම කුණුහරුප කියනවා. දැන් මේ මොන මොකේ බලේ මේ තියෙන්නේ? මාර්යාගේ බලේ සහ සල්ලිවල බලේ. සල්ලි වත් පොහොසත්කම් බලතල කෙනෙකුට ධනිය තමයි මූලික. හොඳ ධනයක් ලැබුණම අනිත්‍යව ගන්න පුළුවන්, පරිවාරය ගන්න පුළුවන්, මුදල් ගෙවල ගන්න පුළුවන්, වාහන ගන්න පුළුවන්. ලොකු වාහන වලින් යනකොට බය වෙනවා. මේ හාමුදුරුවෝ එසේමසේ හාමුදුරු කෙනෙක්, මේ සල්ලිකාරයෙක්, දේශපාලන හයිය. ඒක කාටරි හේත් වෙනවා. එන්නේ කවුද, පත් වෙන්නේ කවුද, යත් එක යාළු වෙනවා. ඒ වගේ හාමුදුරුවෝ මොකටද යාළු වෙන්නේ? තමන්ගේ තත්ත්වේ රැක ගන්න, තමන්ගේ බිස්නස් එක රැක ගන්න. කාට ගරිහා කරද තමන් සිවුරු දරාගත්තු ඒ භාග්‍යතුන් වහන්සේටත් ගරිහා කර තමයි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා මේක කර්මයෙන් මිසඳෙනවා. ඒ නිසා අපි කලබල වෙන්නේ නැහැ. කොයි වෙලාවටවත් නැහැ අපට.
මංකවට සමාව ගන්න ක්‍රමේ සමාව ගන්න ආය වරදි එදන දැංගී සමාව ගන්න ආයි කරනවා. දැන් මේ සැරේ මහානායක හඳුරු කියලා තියෙනවා ආය සමාව නැත. දැන් මොනවද දැන් කරන්නේ ඊට පස්සේ? සමාව නැත්තම් කරන්න කිසිම දෙයක් නැහැ. නෑ තල්ලි දෙන්න ඕනේ නැහැ. කරන්න දෙයක් නැහැ. ඒ කරන්න දෙන්නේ වාරණ නියෝග රෝමිය දාන්න පුළුවන්. හැබැයි එයා හික්මෙන්නෙම නැත්තා. එයාට අවශ්‍ය නැත්තම් ඒ කියන්නේ වහන්න හික්මවන්න බෑ. දැන් අර ලංකාවේ මොකද්ද දඹදිව තියනවා කියන එක ඒ හාමුදුරුවෝ කියන්නේ. කවුරු මොන සංඝ සභාවෙන් ඉන්නකෝ පිළිගන්නේ නැහැ. සිවුරු ගලවන්නකවත් ගල අද ගලවන්න මං හිට සිවුරු පෙරව ගන්නවා කියනවා. කොහොම හික්මන්නේ? අසත්පුරුෂයා හික්මන්න පුළුවන්. ඇයි ධර්මයට ගරු කරන්නේ නැති කෙනා හික්මවන්න බෑ. මොකද එයා හිතු මතේ වැඩ කරනවා. හිතුවක්කාරයි.